ආදර ලම් කර හමෝටම සුබදවසක් කෙනෙක් පාර්ථනා කරන්න. ඉතින් අපි හැම දන්නවා ඉන්දිය පිරිමි කණ්ඩායම මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වෙන්නේ T20 තරඟ තුනක්ගෙම එක් දින තරඟ තුනකේ සමන්විත වයිට් බෝල් තරඟාවලියක් වෙමින්. ඉතින් දිනට තරපැවති පළමු T20 තරඟේ ඊයේ රාත්‍රියේදී නුවර පල්ලිකඩේ ක්‍රීඩාංගණයේදී අමහේ පරාජයක මතක ඉතිරි කරමින් පළමු තරඟෙම ජය ගැනීමට ලෝකෝෂෝර ඉන්දිය කණ්ඩායමට හැකියාව ලැබුණා. කොහොම නමුත් අද තරඟ තුනකින් දුන් මෙම T20 තරඟාවලියේ දෙවන තරඟයේ 5/7 නුවර පල්ලිකඩේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීම නියමිතයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා නව නායකයෙකුට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා T20 කණ්ඩායමට මෙම තරඟයේ ජයගෙන තරඟාවලිය සමකරමින් අවසාන තරඟයට පිවිසෙන්නට අවස්ථාව උදා වෙවි කියලා. ඉතින් කොහොම නමුත් ඒ විදිහට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඉන්දිය කණ්ඩායම හමුවේ පරාජයට පත්වෙද්දී අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ඒ කියන්නේ මේ දිනවල වැඩිම උන්මාදයක් තිබෙන අපේ කාන්තා ක්‍රිකට් මේ වෙනුවට ඉහළ තැනකට ගෙනීමට චමරි අතපත් ඇතුළු අපේ කෙල්ලන්ට හැකියාව ලැබී තිබෙනවා. ඒ තමයි මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නමෝන ආසියානු කාන්තා කුසලන ක්‍රිකට් තරඟාවලියේ අද පැවැත්වෙන අවසාන මහා තරඟයේ සමගින්. කොහොම නමුත් අවසන් පූර්ව තරඟයේදී පකිස්තානු කණ්ඩායම සුපිරි අයුරින්ම පරාජයට පත් කෙරූ චමරි ඇතුළු අපේ කෙල්ලෝ මේ වෙනුවට ඉන්දියාව හමුවේ අවසාන මහා තරඟයේ ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගෙන තිබෙන්නේ කාන්තා ආසියානු කුසලන ක්‍රිකට් තරඟාවලියක 6 වන වතාවට. මීට පෙර 5 වතාවක් කණ්ඩායම් දෙක අවසාන මහා තරඟයක මුණ ගැසී තිබෙන අතර එම අවස්ථාව පහේදීම ශ්‍රී ලංකා කණ්ඩායමට අමීරි පරාජයක් තමයි අත්විඳිනවා සිටුනේ. ඉතින් මේ දිනවල පිරිමි ක්‍රිකට් වලට වඩා වැඩි ආකර්ෂණ දිනා ගැනීමට අපේ කාන්තා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබී තිබෙන ඒ නවක වගේම පළපුරුදු ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නිසායි. ඉතින් අපේ හැමෝගෙම එකම බලාපොරොත්තුව තමයි පළමු වතාවට කාන්තා ආසියානු කුසලාන තරඟාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකාවට මෙවර හැකියාවයි කියන ප්‍රාර්ථනාව. ඉතින් කොහොම නමුත් මෙම තරඟාවලිය අවසාන මහා තරඟයේ මීට පෙර රාත්‍රී 7ට තමයි ආරම්භ කිරීමට නියමිතව තිබුණේ ඒ රංගිර දඹුලු ක්‍රීඩාංගණය. නමුත් පිරිමි කණ්ඩායම ඉන්දිය කණ්ඩායම සමගින් ක්‍රීඩා කරන තරඟ තුනකින් යුත් T20 තරඟාවලියේ දෙවන තරඟයේ ආරම්භය රාත්‍රී 7ටම යෙදී තිබෙන නිසා මෙම තරඟයේ ආරම්භක වේලාව වෙනස් කර තිබෙනවා. ඒ අනුව නමෝන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අවසාන මහා තරඟයේ ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් 5/3. ඉතින් මෙම තරඟයේ ක්‍රීඩා පිටියට ගිහිල්ලා ඔයාලා නර්මනවා නම් නොමිලේම නරඹන්න තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සංවිධානය කොට තිබෙන්නේ. ඉතින් පෙර තරඟවලදී අපි දැක්ක අපේ කෙල්ලන්ට සුපිරි චියර් එකක් දඹුල් අවට වාසින් වගේ ලංකා පුරස්න ප්‍රේක්ෂකයන් එම ක්‍රීඩිකාවන්ට සහයෝගය දැක්වූ ආකාරය. කොහොම නමුත් අද මේ පැවැත්වෙන නමෝන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී වල නරඹන්න YouTube ඔස්සේද අවස්ථාව උදා වී තිබෙනවා. ඒ තමයි ASEAN ක්‍රිකට් කවුන්සිල් කියන නිල YouTube නාලිකාව ඔස්සේ තරඟයේ ආරම්භ සිට අවසානය දක්වා සීලුම සජීවීව රූපරාමු කිසිම අඩුපාඩුවකින් තොරව එසේ නැත්තම් කිසිදු වෙළඳ දැන්වීමකින් තොරව නැරඹීමට අවස්ථාව උදා වෙනවා. ඉතින් අපි හැමෝගෙම එකම බලාපොරොත්තු වන ආසියානු කාන්තා කුසලාන ක්‍රිකට් තරඟාවලිය ජය ගැනීමට චමරි අතපත් ඇතුළු අපේ කෙල්ලන්ට මෙවර හැකියාව ලැබෙන්න කියලා තමයි අපි හදවතින් ප්‍රාර්ථනා කරන්නේ. ඊට අමතරව ඉන්දිය කණ්ඩායම පළමු වතාවට පරාජයට පත් කරමින් මෙම සුරතාව දිනා ගැනීමට හැකියාව ලැබෙන්න කියලා තමයි අවසාන මොහොතේ අපි හදවතින් ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් එහෙනම් වෙනස් වෙන අලුත් වෙන ක්‍රිකට් ලෝකේ උණුසුම් ක්‍රිකට් විස්තර දැනගන්න දැන් අපිත් එක්ක ක්‍රිකට් බලමු. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබ දවසක්.